වසර 10ක් දරුවන් අපයෝජනය කළ ටියුෂන් ගුරුවරයා රිමාන්ඩ් बंदनागारे सिट मेहेवू तरु होटल वल कल मज्जावारम त्रिकुणामलय तेल टैंक किहिपयक आपसु पवरागनी में साकाच्छा अरंभे තනාපති කාර්යාල නිලධාරියෙකුත් ඒ වගේම අපේ නිලධාරින් එක්ක සාකච්ඡාවක් කරගෙන යනවා මේ ටැංකිය යම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු මැතිවරණ පැමිණිලි 4800 ඉක්මවයි මාතලේ අපේක්ෂකෙකුගේ මැරයෝ අවන්හලක් මනසයි වසර 10කට ආසන්න කාලයක් තිස්සේ ළමයින් අපයෝජනය කරමින් වීඩියෝ පට නිර්මාණය කළ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු කොළඹ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල ළඟ තොරතුරකට අනුවයි. සැකකරු අදපස්තුරුවේ ඩුංගේකුඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු අගෝස්තු මාස 5 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අතනගුරුගත් සැකකරු පන්නපිටියේ ප්‍රදේශයේ පදිංචි නිවෙස්වලට ගොස් ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපකාරක පන්ති පැවැත්වුවායික්. ඔහු නිරන්ත එදිරිසිංහ නම් 54 හැවිරිදි දිවියේ පසුවන්නෙක් බව පොලිසිය පැවසුවා. අදාළ පුද්ගලයා වසර 10කට ආසන්න කාලයක් තිස්සේ කුඩා ළමුන් අපචාරයට ලක් කරමින් වීඩියෝ පට නිර්මාණය කළ බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. මෙම පුද්ගලයා සතුව තිබී කුඩා ළමුන් අපයෝජනයට ලක් කරන අවස්ථාවලදී පටිගත කරන ලද වීඩියෝ පට 100කට ආසන්න ප්‍රමාණයක්ද පොලිසිය සොයාගත්තා. ඇතැම් අවස්ථාවල පාසල් ළමුන්ට නිල ඇඳුම් බඳවා අසභ්‍ය චිත්‍රපට ආකාරයට එම රූගත කිරීම සිදු කර ඇති බවටද තොරතුරු හෙළිව ඇති බව පොලිසිය පැවසුවා. අතරංගුරගත් සැකකරු ඉදිරිපත් කරුණේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙතයි. අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු අගෝස්තු 5 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එම්. මිහායිල් මහතා නියෝග කළා. ජාතික ආරක්ෂණ අධිකාරියේ සඳහන් කළේ අපයෝජනට ලක් වූ බව කියන ළමුන් තිදෙනෙකු වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කරන බවයි. එයින් ළමයින් දෙදෙනෙකු දකුණු කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊට අමතරව තවත් ළමයෙකු මේ වන විට අප රෝහල් ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ බාරකාරත්වයේ පිළිබඳ තීරණ ගැනීමට. ඊට අමතරව එහි නඩු කටයුතු සඳහා වීඩියෝ එවිඩන්ස් රෙකෝඩින් එකක් සිදු කිරීමට අප සියලුම ළමයින් සඳහා පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි ලිංගික අසභ්‍ය චිත්‍රපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකන්දරේ මදෝෂ්ගේ සමීපතමයෙකු කෙසෙල්වත ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගමගේ තරංග කුමාර හේවත් කොට තරංග නැමැති මොහුට අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි පොලිසිය පවසනවා.
डुबाई सिट मिराटट पिटुवहल कल अपराध रसक संबंधी चोदना समर सिंह अराचगे मधुस लक्षित हेवत माकंदुरे मधुष मेवन विट अपराध परीक्षण दिपार्थमेंतु भारे रंदवागन प्रश्न के ओगे समीपत में क्लिस सेलकिन गमगे तरंग कुमार हेवत कुट तरंग अद पेरवे अतरंगोट गेरुने कोलम किसलोत प्रदेश अतरंगोट पत्न विटहु सत्व हेरोइन ग्राम पहाय मिलीग्राम दिशी तिहाक्तिबू बबाई पोलिसी पेवसुवे तरंग कुमार हेवत कुट तरंग तिस देवन विये पशु नतर ओहु कोलम दुला प्रदेश पदिंच करवेक ओहु अपराध क्रियावल निरत व्यत्ते बोरेल राजगिरी सह ग्रैंड पास प्रदेश केंद्र करे बोरेल पोलिस बल प्रदेश नीतानुकूल भारकारी अपहरणे संबंध चोदना ग्रैंड पास पोलिस बल प्रदेश अक्टोबर देवन दिन अपराध कर प्रवाह नेति अपराध चोदना बनम अतरंगोट पत् तरंग कुमार हेवत कोट तरंग हेट मालिका खंद महेश्वर अधिकरण दिरीपत्मर नियमित मैथर कोलमकोटू प्रदेश तरूपहे होटल कासानी हेरोइन सह मतत्व समग सकन दिन पोलिस अतरंगोट गिनती बेनवा कोटू पोलिस निलदारी सकन अतरंगोट गस्तावेदी ओन सतु तिबु हेरोइन ग्राम देखा मिलीग्राम हार सीएक् सह मतपेदि पंधा सह सीएक् वत्ल सह अंगुडन प्रदेश पदी विसी हेवृद्धि सह विसी नव हेवृद्धि सकन दिन अद कोटू महेश्वर अधिकरण दिरीपत् रात्रि समाज शालावल सह विविध उत्सव अवस्थावन सह प्रसिद्ध होटल सह वेनत अवस्थावल मे एक रुपया दिदास पांसिया पंदाहत अदर प्रमाणे कट अलविकरन भव तुरतुरु अनुव वार्ता वेनवा मे मत्पेति वल वेलंदपल वटिनाकम रुपया मिलियन दाहतरात विसी अटात अदर प्रमाणयक वेनवा मेम मत्पेति जावारम विमर्शन सिद्ध कर अनावरण करगन तीन ए सपय कर संबंधेन अनागते विमर्शन सिद्ध कर ईटा दाल नैतिक पीवर गणीम सदह कटित किमट अपेक्षा कर मेघमो महेश्वर अधिकरण वरिंत उत्कले पशु गेवी देवन दिवन सकू अपराध परीक्षण दिपार्थमें तो बहार वीमेन अंत मे मस विसी नम वन दक्वा रक्षित बंधनागार गुणुवा अधिक काल मेथि मेघमो बंधनागारे हिटपु अधिकारी अनुद्ध संपायो सह अनेक जेल वरुदेन अतरंगुर नियम हकीन मेवर महामतिपुर श्रीलंका पोदुजन पेरमुनेन कुरुणाकल दिस्त्रिक्ट तरंगबदन अपेक्षक सहाय पल क्रीम संधा पवत्व जनामु किहिपेकट जनाधिपति गोटाबे राजपक्ष महता आद एक्कुना एदे कुरुणाकल दिस्त्रिक्ट जनता इदिरिपात्कल गडलु राशियकटम जनाधिपति वरया विसदुम लबादीमद विशेषत्वयाक श्रीलंका पोदुजन पेरमुने कुरुणाकल दिस्त्रिक्ट पवत्वन जनामु मालावे फलमु जनामु अद आरंभुये कुरुणाकल सत्यवादी पिटिय एहि पेमिनी जनाधिपति वरयाट हिमियुये उनुसुम पिलिगनीमा इन अनु जनाधिपति गोटाबे राजपक्ष महता मेलसिरिपुर नगरे प्रवृति जनहमोकटाई Yeah!
කුරුණෑගල මහම පැවති ජනහමුවකටෙකු ජනාධිපති වරයාහම වූ පාසල්දරුවෙක් සිය කැටයට එක්කල මුදල් ලබා දුන්නේ කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීම සඳහායි. නිකබරිටිය ප්‍රදේශයේ පැවති ජනහමුව සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අතර එෙහිදීද ජනතා ගැටළු ජනාධිපති වරයා වෙත ඉදිරිපත් කෙරුණා. විශාලතම වැඩ කොටස ඉටු කළේ තම ආණ්ඩු කාලයේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නුවරඑළියේ පැවති ජනහමුවකට එක්වීමෙන් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරඟවදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන්ට සහාය පළ කිරීම සඳහා අද පෙරවරුවේ මෙම ජනහමුව සංවිධානය කර තිබුණා. තමන්නාංශල දන්නවා මේ රටේ තරුණයන් ගැන කතා කරනකොට ප්‍රේමදාස යුගය ගැන කතා නොකර අමතක කරලා අපිට කතා කරන්න බෑ. ඒ භීෂණීය යුගයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සටහන් වෙලා තියෙනවා. මරලා දැම්මා තරුණයන්ගේ සංඛ්‍යාව 1416ක්. බාරවල් දිගේ මරලා දාලා තිබුණා. අවුරුබෞද් දිගේ පුච්චුණා. මලකඳන් තිබුණා. ඒ ළමයි ඉපදිලා නැහැ ඒ කාලේ. ඒක තමයි මම මේ කියන්නේ. මොකද ඔබ මේ කාලේ ඉපදිලා නැතුව ඇති. අසුරම් කරන්න බෑගයකට ටෙක් කරන්න බස්සන්න බස් එකේ තියාගෙන ප්‍රශ්න කරන්න මිච්ච යුගය අවසන් කරන්න පුළුවන් උනේ අවිලා අහන සමහරු මොනවද අපි කරේ කියලා අපි ආපු ගමම උපාධිධාරීන්ට රැක්ෂා දෙන්න පටන් ගත්තා 2005 පස්සේ තමයි ඉතුරු වුනේ තරුණයා වෙනුවෙන් වැඩිම වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් තියෙනවා නම් ඒ අපේ ආණ්ඩුවයි කියලා අපි තමුන්නාසයට මතක් කරා මෙලටි ජනාධිපතිවරයා ආපු ගමන් කැබිනට් මණ්ඩලෙත් කියපු එක කාරණයක් තරුණයන්ගේ ප්‍රශ්න ටික විසඳීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කරන්න කියන උපදෙස් තමයි ඔහු ලබා දුන්නේ. මේ අනුව තමයි ඔහු මේ ලක්ෂ්‍යත් සියලු පාදාරින්ට රැකියාව ලබා දෙන්නත් කටයුතු කරේ. අපි කෙරෙහි විශ්වාසය තියන්න. අපි ජාති ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. අපි පක්ෂයක් වශයෙන් අපි එකට ඉන්න පක්ෂයක් මේක. වර්තමානයේ සමගි ජනබල වේගයේ සිටින්නේ සුපිරිම කණ්ඩායම බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිස්සමහරම් ප්‍රදේශයේ ඊපපති ජනහමුවකදී ඔහු මේ අදහස් පළ කළා. සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහරම් ආසනයේ මෙම රැස්වීම සංවිධානය කර තිබුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට තිස්සමහරමේ ජනතාවට මම සේවය කරපු කාලය අවසන් වෙලා නැහැ. ඒ නිසා කිසිම දවසක තිස්සමහරමේ ජනතාවත් මුල්ගිරිගල බෙලියත්ත සංගල්ල ජනතාවත් මම අමතක කරන්නේ නැහැ. සමහර ඇත්තෝ විවිධ තීන්දුව තීන්ද අරගෙන තියෙනවා. දැන් සජිත් ප්‍රේමදාස මෙහෙ නැtei කියලා මම එකක් කියන්න කැමතියි. මම මගේ වීරවිල නිවස වෙන්දේසියට දාලා නැහැ. ඒක මම මරණ තාක්කල් මට තියෙන ඉඩම ඒ නිසා තමුන්නාන්සලා ඔය එක එක්කෙනාගේ එක එක කතා අහන්නට යන්න එපා 69 ලක්ෂය වෙනසක් වෙනුවෙන් වරමක් ලබා දුන්නු මේ වන විට හැම තැනකම ජනතාවගේ ජන ජීවිතය අකර්මණ්‍ය වෙලා මේ මැදිවරණ ව්‍යාපාරේ හැම මැදිවරණ කොට්ටාසයකටම ගියා නෑ නෑ මම දාල යන්නේ මම දාල යාල මම ඉත ඔයාව දාල ගියයි කියලා සුදුව දාල යන්නේ කොහොමද දැන් සමහර ඇත්තෝ අවස්ථාවාදී හේතුන් මත එක් එක් තීන්දුව තීන් අරගෙන දිනවා. ඒක අතරින් මට හිතෙනවා හොඳයි එහෙම පිළිසිදු වුණ එක. දැන් අපිත් එක්ක ඉන්නේ සුපිරිම සුපිරි කණ්ඩායම. මේ සුපිරිම කණ්ඩායමෙන් පටන් අරගෙන අනිවාර්යෙන්ම මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම පුද්ගලෙක්ම දිවිහිමියෙන් රකින්නවා.
රටේ අනාගතය තීරණය කරන මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර මැතිවරණයට දායක වන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ පිළියන්දල ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරඟ වදින අපේක්ෂකයින්ට සහාය පළ කිරීම සඳහා මෙම ජන හමුව සංවිධානය කර තිබුණේ පිළියන්දල බෝකුන්දර පාසල් මාවතේ. 2015 අපේ යහපාලනයට සහයෝගය දුන්නා. ඒ යහපාලනේ ඇත්ත වශයෙන්ම මේක දෙකක් වුණ අපුඩි ගහන්න. කාටක් අපුඩි ගහන්න නැතුව අපිට අනින්න හැදුවා. ඒකෙන් කොහොම හරි යහපාලනේ පා වුණා. පාර්ලිමේන්තුවේ සිද්ධි දැක මොකද්ද කිව්වේ? 225ම දාන්න කියලා ගෙවන්න ඕයිට. පස්සේ කිව්වා ඉතින් කොරෝනා පාර්ලිමේන්තුවේ හැදුවත් ප්‍රශ්නයක් නැහැ කියලා. අපාර දේශපාලයේ නොවුන අපේක්ෂයට ඡන්දෙ දුන්නා ජනාධිපති කරන්න. විශාල බලාපොරොත්තු තිබුණා. දැන් ඒ බලාපොරොත්තු සුන් වෙලා දැන් මට බයි සමහර. කමක් නැහැ ඉතින් ඒ හැම පැත්තෙම බයි. සමහරු කියන මං ඩීල් දාරලු ආණ්ඩුවේ. අනික් අය කියනවා මං කළු කෝපි බොනවලු අගමැතිතුමයි. දැන් වෙන මොකක් හරි එක වෙනුවට විස්කි බොන්නද? නැත්තම් තේ බොන්නද? චන්ද්‍රිය කුමාරතුංග මැතිනි මේ කාලේ ඕන වෙලා ගියම හොඳ ෆෘට් ජූස් එකක් දෙන්න. ෆෘට් ජූස් එකක් ඕන එතෙන්ට යන්න. අපි දැනගන්න කොහටද යන්නේ කියලා. ඒකකින්වත් මේ කොරෝනා ප්‍රශ්නේ නේද? විශ්ස දෙන්නේ නැහැ නේ එකක් ඕන. අද අනාගතය ගැන කතා කරන්න ඕන. ඒ ගැන පැහැදිලි වෙන්න ඕනේ. කරන්න බැලියට වෛද්‍යයන් නැහැ ආණ්ඩුවෙන් මේ ආර්ථික නිකන් හැදෙන්නේ නැහැ. මේ ඇඟලුම් කර්මාන්ත සමහරව වහලද? අද කලාව නැති වෙලා. චිත්‍රපටි කර්මාන්තේ නැති වෙලා. දැන් පුටුවෙන් පුටු ඈත් වෙලා වාඩි වෙනවා අත්තල්ලා ගන්නවා. හරි වැඩේ වෙන්නේ. දැන් යන්නේ එතෙන්ට අත්තල්ලා ගන්න වෙන්න. ඉතින් ගෙදර වෙලා බලා ගන්න එකයි තියෙන්නේ. ඒ වගේ ඔහොම තමයි ප්‍රශ්න තියෙන්නේ අපි. අපි වෙනස් වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ අපි පාපිය පාලනය කරන නීති අපිම ගේන්න ඕනේ. ස්වාධීනව තියෙනවා කියන්නේ හොයලා බලන්න. ඡන්ද ක්‍රමය වෙනස් කරන්න. මේක මහා මෝඩ රජ වියදම් යන ක්‍රමයන්නේ. මෙතන හිර වෙලා බෑ. එතනින් යන්න ශක්තිය තියෙනවා. ඉතින් මම කියන්නේ මේ ඡන්දෙන් ඈත් වෙන්න එපා. මේක ඔබේ ඡන්දයක්, ඔබේ අනාගතයක්. මේ ඡන්දෙට සහභාගී වෙන්න. උණුසුම්මන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් කිහිපයක් දැන් පොහට්ටුව හදන අය පාරේ ඇවිද්දනවා කිව්වා. දැක මේ කට්ටිය පොහට්ටුවම පොළොන්නරුවේ පැත්තේ ඉල්ලනවා, මේ පැත්තේ ඉල්ලනවා. ඔක තමයි දිෂ්ඨ ධම්ම වේදිනිය කර්මය කියන්නේ ඔකට. 155000කට එයා මහා මම මේ පොළොන්නරුව නගර සංවර්ධන සැලැස් පහදනකොට අදරේ මට බණින අය ජංගියේ තු කරගන්න කට්ටියේ කාලේ අගෝස්තු 5 වෙනිදාන් පස්සේ පොළොන්නරුවේ පාලනය සම්පූර්ණයෙන්ම මගේ අතට ගන්නවා. ගෝඨාභය මහින්ද ආණ්ඩුවේ වැඩිම හයිය දෙන්නේ මටයි ඒ කණ්ඩායමට මිසක් ආප්ප කාලා පැනලා ගියපු අයට නෙමෙයි කියන පණිවිඩෙත් මේ වෙලාවේදී සිහිපත් කරනවා. එදා ශ්‍රී ලංකාවකින් කෑල්ලක් එතුමා එක්ක ගියා. ඒ අය ඔක්කොටම වඩා පරාදයි. අම යුව බේකාරන්ත ගැප්පෙට් දේශපාලනික ඡන්ද තුන්ද ආගින් දිරිපු මොණ්ඩ ආගල ආසනේ පාස් වන්ද ආගින් දිරිවේ මම කරපු කැපවීම වැඩිසයි කියනක අද සමාරුද අමතකලා අපි හඳුරුනේ මහින්ද රාජපක්ෂ මැතුමා දිනවන්න හරි උදු කරේ राजपक्ष उत्तर ආර්ථිකය කඩාවටලා මේ අසාර්ථක සමයන් ටික දැන් අහනවා කො කොවිඩ් 19ට ආපු සල්ලි කියලා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අපි බලයට ආවොත් මාසිකට රුපියල් 10000 ගන්න සෑම පවුලටම දෙනවා කියලා. සජිත් මැතිතුමා එතුමා තරින්නේ නැහැ. ලොක්කා 10000යි නම් මම 20000යි. ලක්ෂ 20කට පවුල් වලට 20000 ගන්න මාස දෙකකට දෙන්න යන්නේ බිලියන 80යි. මේක ලොකු ගාණක් නෙමෙයි. එතකොට අපිට ලයිට් බිල ගෙවන්න යන්නේ බිලියන 20යි. වතුර බිල ගෙවන්න යන්නේ බිලියන 20යි. බිලියන 120ක් ගෙවුවාම අපිට පුළුවන් ඕගලන්ට පොඩි ස්ටාර්ට් එකක් දෙන්න. දෙන්න අපුඩියක් එනං අපේ අගෝස්තු බස් එන්න අපේ ආණ්ඩුවට.
කතාවකට බෑ මම මේක නේතුව ලයිට් එක පොඩු හරි නල්ල 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 දෙන්න අපඩියක් මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා අදින් බෙදා අවසන් කළ බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ පවතින තත්ත්වයත් සමග රාජාංගනීය ප්‍රදේශයේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීම අනිද්දා සිට ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ නියෝජිතයන් සහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මෙන්ම දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අදහස් පළ කළා. දැනට අපි තීරණය කළා තියෙනවා 31 නිරෝධායන සෙන්ටර්ස් වල සහ නිරෝධායන ගෘහවල රැඳී සිටින අයට 31 වෙනිදා ඡන්දය දීමට පාසුකම් ලබා දෙන්න. හැබැයි මේක අපි හෙට දේශපාලන පක්ෂ වල රැස්වීමේදී සාකච්ඡා කරලා නැවතත් අපි එකඟතාවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපට ඡන්ද වීම සීමා බාධාවකින් තොරව පවත්වන්න පුළුවන්. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික් වල තපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක දෙකක උදේ 7ට. තවත් දිස්ත්‍රික්ක දෙකක ඡන්ද ප්‍රදේශ දෙකක් උදේ 7ට පටන් ගන්නවා. අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ राज्य තත්ත්වයක් කියලා අපි එක දෙවනිදා ඉරිදා වෙනකම්ම වෙදෙනවා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලැබිලා නැත්නම් කාට හරි තමන්ගේ කොට්ටාසේ ග්‍රාමීණදාරියෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ තමන්ගේ නම ඡන්ද ලයිස්තුවේ තියෙනවද කියලා නම ලියාපදිලා නැත්නම් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවේ එන්නේ නැහැ නම ලියාපදිලා තියෙනවා නම් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව ආවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ නාවත් ප්‍රශ්නයක් නැහැ ඡන්ද දාන්න පුළුවන් අදාළ ඡන්ද පොලේදී බොළංගු හැඳුනුම් පතක් ඉදිරිපත් කළා මෙතර ගතු කාලය තුල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 4867ක් නොරළිය දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් දෙකකට තේතරම් කරන අපේක්ෂකයෙකුට ඊයේ රාත්‍රියේ භගවන්තලාව හැටින් ප්‍රධාන මාර්ගයේ සෙන්ට් ජෝන් ටිලරිවත්ත ප්‍රදේශයේදී නාදුන්න පිරිසක් පහර දී තිබෙනවා පහර දී වෙන්තුල් ලැබුව අපේක්ෂකයා භගවන්තලාව ප්‍රාදේශීය රෝහලට තුලත් කරති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්කුවේ මූලික රෝහලට මාරු කර යවුණා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ගම්පොළ නගරයේ පෙළපාලිය කනරතු මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය පියවර ගත්තා. මේ අතර මාතලේ ඇල්වල ප්‍රදේශයේ අවන්හලකට ඊයේ රාත්‍රියේ කඩාවැදුණු පිරිසක් හිමිකරුට පහර දී දේපළවලට අලාභානී සිදු කරන ආකාරය CCTV කැමරාවක සටහන් වී තිබුණා. අවන්හලේ හිමිකරු චෝදනා කළේ අලාභානී සිදු කළ පිරිස සමගි ජනබලවේගෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ ආධාරකරුවන් බවයි. මුහුද මැද ඇවිලුණු ගිනේ ජනපති සෞභාගී දැක්ම බලගැන්වීමට ව්‍යාත්මග විධායක සභික වරලත් ගණකාධිකාරී අනුර ප්‍රනාන්දු කොළඹින් අංක 4න් ලෝක විලදපොලේ තෙල් මිල වෙනස් වන අවස්ථාපන්හිදී රජයට සහ ජනතාවට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම සඳහා ත්‍රිකුණාමලය තෙල් කපටා සංකීර්ණයේ තෙල් ටැංකිය කිහිපයක් ලබා දෙන ලෙස විශ්වභර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දියා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් ඉන්දියා රජයෙන් ඒ සඳහා මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැහැ. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර හමුවක් පසුගිය දා සිදුව තිබෙනවා. එෙහිදී අමාත්‍යවරයා ඉල්ලාත්තේ ත්‍රිකුණාමලය තෙල් කපටා සංකීර්ණයේ තෙල් ටැංකිය 25ක් ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙසයි. තානාපතිතුමා කිව්වේ ඉන්දියා රජයට නෙමෙයි IOC සමාගමට අයිතිය තියෙන්නේ. එතුමා පිළිගන්නවා මේ ගිවිසුම් අස්සම් කළ තිබුණත් මේක රජයට යම් උදව්වක් කරන්න ඕන කියලා. ඒ අනුව තානාපති කාර්යාල නිලධාරියෙකුත් ඒ වගේම අපේ නිලධාරින් එක්ක සාකච්ඡාවක් කරගෙන යනවා. මේ ටැංකිය යම් ප්‍රමාණයක් අපිට ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. එසඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බව ඉන්දියා මහකොමසාරි සුරයා ප්‍රකාශ කර තිබෙනවා. 2002 වසරේ එවකට ප්‍රපති රජ්‍ය විසින් ත්‍රිකුණාමලයේ චීන වරාය ප්‍රදේශයේ පිහිටි තෙල් ටැංකිය 100ක පමණ ප්‍රමාණයක් බදුපදන මත ඉන්දියා රජයට ලබා දී තිබුණා.
එම ගිවිසුම වසර 35 ක්‍රියාත්මක වන අතර මෙවන විට IOC සමාගම ඉන් කොටසක ඉන්ධන ගබඩා කිරීම සිදු කරනු ලබනවා. තෙල් ටැංකි ටික අපිට ලැබුණොත් අපි මේ මලුත් වැඩියා කරලා ඉන්ධන මිල අඩු වෙන වෙලාවට ඒව ගෙනල්ලා ගබඩා කරගන්නේ. අපිට ඇත්තටම මේ පහුගිය කාලේ ටැංකි ටික තිබුණා බිලියන ගණනක ලාභයක් ගන්න තිබුණා. තෙල් මිල ඉතාමත් අඩු වෙච්ච වෙලාවේ නමුත් අවාසනාවට අපිට ඒක කරගන්න බැරි වුණා. COVID-19 ආසාදිතීන් තිදෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතීන් සංඛ්‍යාව 2106ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව තවදුරටත් රෝහල් වල ප්‍රතිකාර ලබන්නේ ආසාදිතීන් 655ක් පමණයි. ඊයේ දිනේ මෙරටින් තවත් COVID-19 ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වුණා. इन सिउदिनेक चेन्नई सिट पेमिनी पुद्गलयान अतर अनेक देदेना बेलरुस सह एक्सत अरब एमिर राज्य सिट मेरटट पेमिन निरोधायने वेमिन सिट पुद्गलयान मेवन विट अपिट कोविड 19 रोगीन सीलुपु देनाम वार्ता वेन्ने पिटकट सिट लंकावट पेमिन निरोधायने वन आयातर सह कंदकाडु पुनरुत्थापन मध्यस्थाने निवासिकीन सह ओन्गे कार्यमंडले निरोधायने कर सिटन पिरिस अतर एइन परिबाहिरव किसिम कोविड 19 रोगीयेक मे अवस्थावेदी वार्ता वेन्ने ने एक एकातकिन अपे रटट इतामात्म होंद ඒ අනුව අද වන විට මෙරටින් COVID-19 ආසාදිතයන් 2773ක් වාර්තා වනවා. මේ අතර අංගොඩ බෝවන රෝග විද්‍යායතනයෙන් පලාගොස් සිටියේදී ආරක්ෂක අංශ භාරයටගත් COVID ආසාදිතයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථාපිත රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. මද්‍රව්‍ය සම්බන්ධ වූ අයවලුන් සියලු දෙනාම වගේ ඉන්නේ කන්දකඩුව වල පිහිටි රෝහලක. ස්ථානයෙන් කිසිසේත් පැන යාමට හැකියාවක් නැහැ. මොකද හමුදා ආරක්ෂාවක් ස්ථානයේ යොදවලා තිබෙනවා. ඒත් එක තමයි විදේශ රටවල් වල ඉන්න අයවලුන් ගෙන්නා ගැනීම සමාජවත් කතා කරනවා. ඉදිරි සතිය සහ ඉන් ඉදිරියට බොහෝ දුරට විදේශ රටවල් ඉන්න ශ්‍රී ලාංකිකයන් ගෙන්නා ගැනීමට රජය කටයුතු කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. හෙට සිට රජයේ සියලු පාසල් වල 11 12 13 ශ්‍රේණි සිසුන් සඳහා විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙතර COVID-19 වෛරසයෙන් ලොව තෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ COVID ආසාදිනේ වූ බවට තහවුරු කරගත 3000ක් පමණ ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා. ඒ ඔවුන් පරීක්ෂණවලට යොමු කෙරෙන අවස්ථාවන්හිදී වැරදි ජංගම දුරකථන අංකයන් සහ ලිපිනයන් ලබා දී සැඟව සිටීම හේතුවෙන් මේ අතර COVID-19 වෛරසයෙන් මෙතෙක් බලපෑම් එල්ල නොවී තිබූ උතුරු කොරියාවෙන්ද ආසාදිතයෙකු හමු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදිනේ වූ පුද්ගලයෙකු දකුණු කොරියාවේ සිට නීති විරෝධී ලෙස දේශ සීමාව තරණය කර උතුරු කොරියාවට පැමිණ ඇති බවටයි. කොළඹ සිට පොළොන්නරුව දක්වා දහවැනි වෙමින් තිබූ බස් රථයක ගමන් කළ පුද්ගලයෙකු හෙරොයින් පැකට් 22ක් ගුදමාර්ගයේ සංගවාගෙන රැගෙන යමින් සිටියේදී උපාය දූතේ කුමාර්ගෙන් පොළොන්නරුව කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව එම පුද්ගලයා විරේක කිරීමෙන් අදාළ හෙරොයින් පැකට් 22 පිටතට ගනු ලැබුවා. මුහුණු පොත ඔස්සේ නීති විරෝධීව යතුරුපැදි දහවන තරගයක් සංවිධානය කළ පුද්ගලයන් 39 දෙනෙකු පිළියන්දල කැස්බෑව විකල්ප මාර්ගයේදී පොලිසිය අත්අඩංගුවට ගත්තේ යතුරුපැදි 27ක්ද සමගින්. ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා අක්මා බද්ද සැත්කම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පසුගියදා සාර්ථකව සිදු කෙරුණා. වයස අවුරුදු 9ක් වන සිරෝසිස් රෝගයෙන් දීර්ඝකාලීනව අපහසුතා විඳි දැරියකට මෙම සැත්කම සිදු කර ඇත්තේ ඇගේ මවගේ අක්මාවේ කොටසක් යොදා ගනිමින්. හලාවත මුහුදු තීරයට නාවික සැතපුම් දහසක් පමණ එපිටින් ජාත්‍යන්තර මුහුදේදී පසුගිය 20වනදා පස්වරුවේ ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ සිට මුදා ගැනුණු දීවරයන් 6 දෙනා අද පස්වරුවේ මීගමුව දීවරවරායට ළඟා වුණා. රටවටා හිරෝ මෙසෝදානම සමුගෙන යන්නට පත්මගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව පිරිය දිස්වන පරිදි කිරුපෝතිය සෙමස් සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රියේ 9:55 අයබෝවන්.